ජීවිතේ අදත් අපි සූදානම් දන්නා දෙයක නොදන්නා පැත්ත පිළිබඳව කතා බහ කරන්නට ඒ ජ්‍යොතිෂ කියන කාරණාව සම්බන්ධයෙන් ජ්‍යොතිෂයේදී අපි කරන වැරදි මොනවද අපි හරියට ජ්‍යොතිෂ කියන කාරණාව පාවිච්චි කරන්නේ කොහොමද කියන දේ ගැන මේ ආකාරයෙන් කතා බහ කරන්න සූදානම් ඒ වෙනුවෙන් අපි මැදිරියට කැඳවා ගත්තා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චමින්ද ගලප්පති මහත්මාව ආයුබෝවන් ඔබතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නේ වැඩසටහන වෙනුවෙන් චමින්ද මහත්මයා ඔබතුමන් සදහන් කළා පසුගිය සාකච්ඡාවකදී අපි සමගම हिंदू के आरंभ वेच देख मे ज्योतिषिकीन कारण मे बौद्धन अपटा हिंदू सीलम आगम वल हेम दिनाट मे ज्योतिषेन गुडक वेडगन पूर्वन की कारण उगत सदाहन कला अभी इतने मे साखच्छा आरंभ कर अदवीन विट मे चातिन पमनाक्मे बटीर रटवाल आयात हम किसी वेलावा वर्दी सदाहन कर गता है ये संबंध पलापल खतने सन्ध केन्द्रिय साधगा किसी प्रमाण का आसीर कटे उत्ता नमूत यह केन्द्र साधागत्ता अट पास निवर दिल से साधागत ये फलाफल की नीता तृप्ति मद्भाव पत्ते इतकट मेक मे ज्योतिषन विषय आवेनिक एक्तरा चन वर्ग मेक पोदे ओनेम किम किसी मनुष्य की उपताक्षी दूतन सह वेलाव सह दिन निवरदीव लबागतो ये संबंधव निवृत्ति केन्द्रिया निवृत्ति अर्थकथने पुलवांग हकीयावाक वर्तमान ज्योतिर्वेदी उठ तीन नमूत विदेश केन्द्र साधागे निम किसी प्रमाण अपहसुई ये पिलबंध विशेष धनमक नतीउनते करगण बेरवेन फलापल की वरदगा मग्निसाद केन्द्रे मत तमें फलापल कियवे विस्तरे कियवे इतकट फलापल कियन යනුවෙන් මා අදහස් කරන්නේ මේ සංගවී තියෙන සියලුම කරුණු මතු කර ගන්න හැකියාව තියෙන්නේ මේ කේන්ද්‍ර සටහන. කේන්ද්‍රයක් කියන්නේ රුවන් සිටියමක් වගේ හරියට. නිවැරදි සිටියමක් තිබුණොත් තමයි ඒ නිවැරදි ස්ථානගත කිරීම, පිහිටීම්, දිශාසා සියලුම දේවල් පිළිබඳ අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ නිවැරදි ස්ථාන පිහිටීම් ඇති කර ගන්න නම් ජ්‍යොතිෂවේදියා ඊටමත් දක්ෂ තීක්ෂණ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඔහු ගණිතයේ ඊට නිපුණ කෙනෙක් විය යුතුයි. එසේ නොමෙතනම් පුරාණ ජ්‍යොතිර්වේදියෝ පළපුරුද්දේ මේ අත්දැකීම ලබාගෙන තියෙනවා සහ විශේෂ සම්බන්ධ විශේෂ දැනුමක් ලබා ගත්තා ඉන්නවා නැත්තේ නැහැ පලාපල කීම අති දක්ෂ විදිහට එක එක නන්නයුරින් කරන පිරිසකුත් අතීතයේ ඉඳලා තියෙනවා හැබැයි අපි දකින වර්තමාන සමාජයේදී පවා මේ පලාපල කතනය වැරදියට සිද්ධ කරපු අවස්ථාවන් අපි දැක්කා ඔව් अब हन प्रश्न तवटिक फलाफल विस्तर क्यों समहार पीट मे कीय फलाफल व्यर्धन वस्तव मंगेगन हाँ ओ मैं पेहदी एक सिद्धवन विविध हेतु तेनवा एक अक्तमेट निवरदी गणने क्रीम करगन अपहस मे वरदी में सिद्धवेन पुलवा अनी कारण तमाइ बहो ज्योतिर्वेदियो दल केन्द्र क्रमया पावीच करणवा मे सन्ध නමුත් අද වෙන විට තාක්ෂණීයතාදී උනේ නිවැරදි ගණිතය ඇසුරින් භව කියන කේන්ද්‍ර නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් තිබුණොත් ඒ කෙනාට අර කලින් කෙනාගේ සීමාව පහු කරලා යන්න පුළුවන් ඒ ප්‍රවීණත්වයේ සහ ගණිතයේ දක්ෂතාවයේ උට උදව් කරලා දෙනවා මේ නිවැරදි ස්ථානගත කිරීම කරගන්න එබැවින් එවැනි තත්ත්ව එක් පැත්තකින් තියෙනවා සහ ජ්‍යොතිර්වේදියා අතිනොත් අන්තගාමී වීම මත සහ අද තමන්ගේ අදහස්වල මතය ඍජුව ප්‍රකාශ කිරීම සහ ඔහු නම්‍යශීලී නොවුනොත් මේ විෂය සම්බන්ධව ඔහු අතින් යම් කිසි විදිහකට අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් ඒකේ වගේ අවස්ථාවන්නේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නමුත් නිහතමානී විද්‍යුත් ජ්‍යොතිර්වේදියෙක් අවස්ථාවක්දී යම් කිසි අඩුපාඩුවක් වුණොත් ඒක පිළිගැනීමට තරම් බොහෝ විට ඒ තත්ත්වයන් තරමක් තුරට මං හිතන්නේ අඩු බවක් පේනවා හරි ඔබතුමා කියන ජ්‍යොතිෂවේදින්ට ගොඩක් වෙලාවට වරදින්නේ අඩුවෙන් කියලා හැබැයි අපි දකිනවා ගොඩක් වෙලාවට වැඩියෙන් වරදින අවස්ථාවන් පලාපල කතනයන් වලදී මෙන්න මේ දේ සිද්ධ වෙනවා කියලා කියනවා එතකොට ඒක වැරදිලා තිනවා මෙන්න මේ තැන ගේ හදන මේ නැකත හොඳයි මේ දේවල් සියල්ල හොඳයි අනිවාර්යයෙන්ම තව 3 මාසයක් යනකොට මේ ගේ හරියටම හැදිලා ඉවර වෙලා තිනවා කියලා ජ්‍යොතිෂවේදින් මතපල කරනවා හැබැයි තාමත් ඒගේ පාදම විතරයි තියෙන්නේ ඔබ කියන කතාව පැහැදිලි සහනී රවුල්
එවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. මේ සියලුම කරුණු ජ්‍යොතිෂයේ විෂය මත ප්‍රශ්න නෙමෙයි. මේ ජ්‍යොතිර්වේදියා පිළිබඳ ප්‍රශ්නයි. වෛද්‍ය විද්‍යාව නිවැරදි විද්‍යාවක්. නමුත් වෛද්‍යවරකින් අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. සහ විවිධ කාර්මික ශිල්පීන් සහ විවිධ අය ඉන්නවා. ඒ තාක්ෂණයේ මේ මොහොතේ පවතින ප්‍රශ්නයකට වඩා ඔහු අතින් යම් කිසි අඩුපාඩුවක් වුණොත් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔබගේ වේගය සහ ජවය ජ්‍යොතිෂයට එල්ල කරන්න එපා කියලා මම කියන්නේ. ඒක ජ්‍යොතිෂයට එල්ල කරන එක ඇත්තට සාධාරණමදි. ඒ ජ්‍යොතිර්වේදියාට එල්ල කළ යුතුයි. ඇයි ඔබ එහෙම කාරණාවක් නම් කරේ? ඇයි එවැනි දිනවකවානු දුන්නේ? එම නිසා ඔබගේ ඔහුගේ දක්ෂතාවය සැලකිල්ලට ගන්න ඕන. මේක ජ්‍යොතිෂයේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි කොහොමද හරියටම ජ්‍යොතිෂ පිළිබඳව ඉගෙනගත්ත ජ්‍යොතිෂවේදියෙක් හොයාගන්නේ? ඇසුරු කරලා බලලා දැනගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපිට ඇත්තට දැනුමක් නැහැ, අපිට ඇත්තට ඥානයක් නැහැ. ඒ නිසා තමයි අපි කේන්දරෙත් උස්සගෙන ජ්‍යොතිෂවේදින් පස්සේ යන්නේ. ඒ නිසා අපිට ඇත්තට දැනුමක් නැහැනේ. අපි කොහොමද හරියටම හොයාගන්නේ? හරියටම හොයා ගැනීම සම්බන්ධ නිර්ණායකයක් නැහැ. ජනප්‍රියතාවය දක්ෂකම නොවේ. මොකද ජනප්‍රියම කෙනා දක්ෂ කෙනා වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. නමුත් දක්ෂයි සිටි ඒක සොයා ගැනීම ඒ ජනතාවගේ කාර්යභාරයක්. ඔහුගේ අවශ්‍යතාවය මත බොහෝ පිරිස ඉතා දුර ගෙවාගෙන ජ්‍යොතිර්වේදී හොයාගෙන යනවා. ඔබතුමා කියන්නේ ඔබතුමා දක්ෂයිද? මම හිතනවා. ඒ දක්ෂකම ඉදිරියේදී ඔප්පු කරන්න සූදානම් ඉන්නේ. කැමති. අපි ජනප්‍රියත්වය අපේක්ෂා කරන්නේ. ජනප්‍රියතාවය සීමාව ඉක්මවීම අවශ්‍ය නැහැ. අපි බලමු ඉදිරියේදී අපි සූදානම් බොහෝ දේවල් මේ පිළිබඳව කතා කරන ජ්‍යොතිෂය කියන කාරණාවේදී අපිට කොහොමද ජ්‍යොතිෂ අදාළ වෙන්නේ කියන දේ සම්බන්ධව. ජ්‍යොතිෂයේදී කොහොමද අපි මේ අපල සඵල කරගන්නේ? අපලවලට පිළියම් මොකද ජ්‍යොතිෂයෙන් තියෙන්නේ? හොඳ ප්‍රශ්නයක් රුවන්. අපි කොහේ ගියත් අන්තිමට නතර වෙන්නේ ඔතන තමයි. කේන්දරේ බලන්නේ එක පාරයි. නමුත් ක්‍රියාව දහසරයක් සිද්ධ වෙන්න යන දෙයක්. ඒ කියන්නේ අපලයක් සඳහා කුමක් කළ යුතුද කියන එක. එතකොට මෙතනදී මේ ජ්‍යොතිෂී නිර්මාණය කරන හින්දුන් යම්කිසි ක්‍රමවේදයක් දීලා තියෙනවා. ඔවුන්ගේ ආගමට ගැළපෙන විදිහට, ඔවුන්ගේ ආගමේ විදිහට සහ සරිලන විදිහට අවිහිංසාව පදනම් වෙලා කරගෙන තියෙනවා. හිංසාකාරී නොවන අයුරින් යම්කිසි විදිහකට මේ ජ්‍යොතිෂී ග්‍රහ අපල සඳහා පත් පිළිවෙත් නම් කරලා තියෙනවා. එවිට අපිට අවුරුදු 2500කට කලින් බුදුරජාන් වහන්සේගේ ධර්මය මුණ ගැසිලා තියෙනවා. ඒ ධර්මය හා සසදා බලන කල ඔවුන්ගේ වත්පිළිවෙත් වල තියෙන කුසලාලිසංස හැකියාවට වඩා මේ බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච ක්‍රියාවන් තුළ ලැබෙන කුසලාලිසංසය අප්‍රමාණයි. මට නම් එකට කෝටියයි වගේ. ඒ නිසා ජ්‍යොතිෂය පස්සේ යන්නේ නැතුව ඉස්සෙල්ලම ධර්මයේ පස්සේ ගියොත් හොඳ නැද්ද? ධර්මයේ කෙනෙක් තුළ පැවතිය යුතුයි. සාශික්තාව පැවතිය යුතුයි. නමුත් ජ්‍යොතිෂය අවශ්‍ය වන්නේ ඔහුට යම් කිසි විදිහට පීඩාකාරී තත්ත්වයක් ගොඩ නැගුණොත්. එවැනි විටකදී තමයි සහ එසේත් නොමෙතනම් ඔහුගේ ඉදිරි ගමන යම් කිසි බලාපොරොත්තු සහගතව යම් කිසි මීටත් වඩා ඉන තත්ත්වෙන් ඉහළට යෑමක්. ඒ තුළ ඒ ස්ථාවරතාවය සහ පැවැත්ම ඔහුට නිවැරදි කරගන්න පුළුවන්, ක්‍රමානුකූල කරගන්න පුළුවන් සහ තවත් ජවයක් එකතු කරගන්න පුළුවන්. මේ තුළ ඔහුට ජ්‍යොතිෂ්‍ය ආශිර්වාදය ගන්න පුළුවන්. නමුත් කුසලය රැස් කරන කෙනාට මේවා નિરાයාසෙන් ලැබෙන්නත් පුළුවන්. සහ අකුසල් નિરાයාසෙන් දුර වෙන්නත් පුළුවන්. නමුත් යම්කිසි පෙරදැක්මක් ලබා ගැනීම සඳහා ඕනෑම කෙනෙකුට මේ ජ්‍යොතිෂ්‍යයට ඇවිත් බලන්න පුළුවන්. මේක කැඩපතක් හා සමානයි විතක. අඳුරේ සිටින කෙනෙකුට ආලෝකයක්. නමුත් ධර්මයේ විගසින් සියලු දෙනාටම මේ ධර්මය අවබෝධ කරගන්න ඒ තුළ තියෙන ආධ්‍යාත්මික ශක්තිය හඹා යන්න ශක්තියක් ඇත්තේ නැහැ. ඕන් විවිධ දේවල් වලට අනුගත වෙලා ඉන්නේ. ත්‍රිවිනි පිරිස් වලට අවශ්‍යතාව තියෙනවා නම් අවස්ථාවක් ලැබෙනවා ජ්‍යොතිෂය තුලින් ඔවුන්ගේ ප්‍රශ්න වලට යම්කිසි පිළිසරණක් ලබා ගන්න. ඔබතුමා සඳහන් කරනවා මේ ජ්‍යොතිෂය කියන්නේ කැඩපතක් වගේ කියන කාරණාව මේ පැත්තෙන් බැලුවම හොඳට පේනවා. අපිට ඉස්සරහා ඉන්න කෙනා පේනවා වගේම. හැබැයි බොහෝ විට මේ අපි වර්තමානයේදී වර්තමාන සමාජයේදී හඳුනාගන්නේ ජ්‍යොතිෂය කියන්නේ গুপ্ত දෙයක් විදියට. গুপ্ত විද්‍යාවත් එක්කත් මේ ජ්‍යොතිෂය සම්බන්ධ කරමින් බොහෝ ජ්‍යොතිෂවේදීන් මේ කටයුතු සිද්ධ කරනවා. গুপ্ত විද්‍යාවත් එක්ක ජ්‍යොතිෂ විද්‍යාව සම්බන්ධයිද සම්බන්ධ නැද්ද? গুপ্ত විද්‍යාවත් එක්ක ජ්‍යොතිෂය සම්බන්ධයි. ජ්‍යොතිෂය සම්බන්ධ වන්නේ ඒකේ තියෙන වත්පිළිවෙත් සහ ක්‍රම උපායන් නිසා. මේකේ গুপ্ত බව වැඩි කරන්න ජ්‍යොතිර්වේදියාට පුළුවන්. සේවාව ලබා ගන්න එන කෙනා බොහෝ විට අසරණයි. ඔහු
ඔහුගේ මනසට ඔහු ජ්‍යොතිර්වේදියා පවසන දෙයක් ඒ ආකාරයෙන් ඉෂ්ට කරලා දෙන්න උත්සාහ කරනවා. එතකොට નિરાයාස පාලනයක් ජ්‍යොතිර්වේදියාට ලැබෙනවා. ඒතර ජ්‍යොතිර්වේදියා මේ කරුණ හොඳින් තේරුම් අරගෙන මේ গুপ্ত බව තුල ඔහුගේ මනස සිර කරගන්නේ නැතුව සිර කරන්නේ නැතුව මේ ඔහුගේ ධර්මයට අනුකූලව යම් කිසි විවිධ ආගම්වල විවිධ වූ චර්යාවන් තියෙනවා. ඒ ආගම් තුල ඒ විදිහට සුබ කටයුතු තියෙනවා. ඒ තුල ඔහුට දැනෙන්න පුළුවන් මේ අකුසල් විපාකයක් සංසිඳවා ගන්නේ කෙසේද. ඒ තැනට ඔහුගේ ඒ තැන නිර්ණය කරගන්න ජ්‍යොතිර්වේදියාට හැකියාවක් තියෙන්න ඕන. ඒ තුල උපදෙස් දෙන්න පුළුවන් ඔහුට අනුකූල ලෙස ඔහුට පවතින පුළුවන් විදිහට ඔහුට මේ කාරණාවන් කරගන්න දෙන්න කියලා. නමුත් ඔහුගේ මනස මේ গুপ্ত භවී සිර කරලීම සහ අඳුරු භවී සිර කරලීම සහ බියභාවයට පත් කිරීම යම් කිසි දර දෙපාර්ශයටම සුබවන්නේ නැහැ අනාගතයේදී. අපි බොහෝ විට දකින්නේ ඒ කාරණාව ඔබතුමන් සඳහන් කරන කාරණාව ජ්‍යොතිෂවේදියෙක් ළඟට ගියහම ඒ වැඩේ ලබා ගන්න එන මේ පාරිභෝගිකය හරි ඒ කේන්දරය අරගෙන එන කෙනාගේ හරි මනස තව ටිකක් බය කරනවා, මනස තව ටිකක් බියවදනවා, গুপ্ত භවයට පත් කරන ආකාරයක් තමයි අපි දකින්නේ. හොඳ ජ්‍යොතිෂවේදියෙකුට ඒ කළ යුතුද නොකළ යුතුද? නොකළ යුතුයි. මක්නිසාද කර්මය වෙනස් ජ්‍යොතිෂ්‍රීමේ කර්මය නියත කරන්න බෑ. ජ්‍යොතිෂයෙන් දකින කර්මය යම් කිසි දර ඉතා බලවත් වූ අකුසල් විපාකයක් නියත කර දෙන්න බෑ. නමුත් සිදුවේ හැක. නමුත් ඒත් එක්කම ඔබට මේ මිදීමේ මාර්ගයක් පෙන්වා දීම ජ්‍යොතිර්වේදියාගේ අවංක යුතුකමක්. එනිසාම ජ්‍යොතිර්වේදියාගේ අවංක යුතුකම කොහොමද කරන්නේ කියන කාරණාව, නිවැරදි ජ්‍යොතිෂවේදියා කවුද කියන කාරණාව පිළිබඳව විමසා බැලීමක් අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අදත් අපිත් එක්ක මේ ආකාරයෙන් කතා කළේ චමින්ද ගලපත් මහත්මයා, ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අයිබන් ඔබතුමන්ට අයිබන් බොහොමත්ම ගෞරවයෙන් සමු දෙන්නේ. අපි නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. जीवित है।